එක තවත් සිතුවම් කරනය අපි ගිහිල්ල බලමු අවුද කරන්නේ මේක කොහොමද දෙන්නේ කියලා. මොකද ඉන්නේ කවුද ඉන්නේ කොහොමද මේකට සහයෝගය ලැබෙන්නේ කොහොමද ගමේ කට්ටියෙන් තමයි කවුද පින්තරම් දෙන්නේ එහෙම කරන්නේ කවුද අලුතෙන් බිහිවන මේ ළමා පරපුරේ කතාව එළියන හතර වෙනකන් චිත්‍රඳලා එතකොට කවදිනම්ද මේක දැන් මේ චිත්‍ර අඳින්න පටන් ගන්නවද? ඒක පටන් ගන්නත් කවදද මේක පටන් ගන්න? මේකට ඇරෙන්න ඔයා වෙනත් මහවිද්‍යාලයේ මහවිද්‍යාලයේ පාසලේ වෙන මොනවද ඔයා සම්බන්ධ වෙන ගෙදර අඳිනවා. එතකොට මේක දැන් ඔයා තනියමද අඳින්නේ කවුරු හරි මේකට අඳින්න සහයෝගය යාළුව වෙනවා යාළුව මං හිතන්නේ ලංකාවේ සිදු වෙමින් පවතින වෙනස මේක තමයි. සිස්ටම් චේන්ජ් එක එහෙම නැත්නම් මේක මම හිතන්නේ ලංකාවම පිරිසුදු වෙන මේ ක්‍රමයක් එක්ක යන මං හිතන්නේ මේ තවත් එක ස්ටෙප් එකක් විතරයි. ඔයා මොකද දකින්නේ මල්ලි මේ ලංකාවේම චිත්‍රයෙන් දෙනවද එනකොට? හොඳයි ලස්සනයිනේ රට. ලංකාව ලස්සන වෙනවා. ඔයාලගේ හැකියාවත් තවත් කෙනෙක්ව දකින්න පුළුවන්. ඒක මල්ලි ඔයා මේ කරන එක මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඔයාට කවදා හරි මෙතනින් යනකොට කියන්න පුළුවන් මම ඇඳපු චිත්‍රයක් නේද කියලා තමන්ට හිතින් සතුටු වෙන්න පුළුවන්. මේවයි මල්ලි ඔයාගේ ඔයා වැඩේ කරගෙන යන්න. අපි ආවේ ඔයාව තවත් දිරිමත් කරන්න. මොකද හැම රූපවාහිනී චැනල්ලකට මෙන්න බෑ හැම තැනකටම. ඒක නිසා තමයි අපි අද මෙතනට ඇවිල්ලා ඔයා මේ කරන වැඩේට තවත් ශක්තියක් දෙන්න තමයි අපි ආවේ. මම හිතන්නේ ඔයා කරන ලොකු චතකිරීමක් කරන්නේ පාසල් නිවාඩු කාලේ තමයි හිතන්නේ. වෙලාව තියෙනවා ඔයා අනිත් හැම දෙයක්ම තැරලා දාලා සෙල්ලම් කරන එක පවා නිවාඩු කාලේ තැරලා දාලා තමයි ඇවිල්ලා මේ කරන්නේ. ඔයා කරන දේ අපි කවුරුත් අගයන් ඕන දෙයක්. මම හිතන්නේ සමහර අය මේ චිත්‍රණයකට පවා විවේචනය කරන්න තියෙනවා. මොකද ඒ ගැන හිතෙන්නේ? ඒක තමයි මල්ලි. මොකද සැලෙන්න එපා මේ වල කරන්නේ ලංකාවට ලොකු සේයක්. මේක මෙහෙම දිගටම යමු. මොකද මේ චිත්‍ර අඳින්න දින්ත ගන්න හැම දෙයකටම ලොකු වීදමක් යනවා. මේවයි ආයේ පෝස්ටර් රැළවෙන එකක් නැහැ. මේවයි ආයේ කට්ටිය මේ මේ විනාශ කරන එකක් නැහැ. මම හිතන්නේ ලොකු දෙයක් කරන්නේ. ගොඩක් ස්තුතියි මල්ලි. එහෙනම් අපි ගිහින් එන්නද? හරි මල්ලි අපි යනවා එහෙනම්.